ඊළඟ මේ කෝ ඩේටා වංශයට අයත් ඊළඟ වර්ගය විදිහට මේ ආවේස් කියන වර්ගය පිළිබඳව දැන් ආවේස් කියන වර්ගය පිළිබඳව කියනකොටම දැන් ඔයාලා යම් දැනුමක් තියෙනවා නම් ඔයාලන්ට මතක් වෙන්න ඕනේ මේ පක්ෂීන් අයිති වෙන වර්ගය තමයි අපි මේ කෝ ඩේටා වංශයට අයිති මේ ආවේස් ක්ලාස් ආවේස් කියලා හඳුන්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැනට විශේෂ විදිහට ගත්තොත් විශේෂ 10000ක් පමණ හඳුනගෙන තියෙනවා මේ පක්ෂි විශේෂ විදිහට. එතකොට සමහර මේ පක්ෂීන් ගත්තොත් දැන් මෙතනදී මේ පක්ෂීන් පිළිබඳව කතා කරොත් ප්‍රධානම මේ වායව පරිසරය තරණය කරන්නට අනුවර්තනය වෙච්ච මුල්ම පෘෂ්ඨවංශීන් කාණ්ඩය විදිහට අපිට මෙන්න මේ ආවේස් කියන වර්ගය හඳුනා ගන්නට පුළුවන්. ඔන්න ඒකත් මේ මේ අවස්ථා මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන එක විශේෂිත දෙයක්. ඒ වගේම මේගොල්ලන්ට මේ පියාඹන්න හැකියාව ලැබීම එකත් විශේෂිත ලක්ෂණයක්. ඒ වගේම දැන් මේ පක්ෂීන් පිළිබඳව ගත්තොත් මේගොල්ලන්ගේ දැන් මේ අපි පොදුවේ පක්ෂීන් කියලා මෙතනදී හැඳින්වුවට මේගොල්ලන්ගේ මේ ප්‍රමාණීය මත වර්ණීය මත ඊළඟට භෝජන විලාසය මත මේ වගේ ලක්ෂණ මත ලොකු විවිධත්වයක් දකින්නට ලැබෙන වර්ගයක් තමයි මේ ආවේස් කියලා හඳුන්වන්නේ. එතනනම් එතනදී ඔන්න මේ වර්ගය පිළිබඳව මූලිකව අපිට ඒ කරුණ ටික හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම තවදුරටත් මේ ප්‍රධානව මොනවද මේ දකින්නට ලැබෙන ලාක්ෂණික ලක්ෂණ කියලා. දැන් මෙතනදී මේ පක්ෂීන් කියනකොට අපිට බලන්න දැන් විවිධාකාර පක්ෂීන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ යටතේ. එතකොට මේ ඕඩර්ස් විදිහට මෙතන දක්වලා තියෙන එක එක उदाहरण जीवी पक्षी कथा करेगोलांगे शरीर आवर्णीय वीति भीम पिलिबंधव गोट अट अंदुनगण्ड पुलवांग विशेषित दिहाट මේ පිහාටු කෙරටිනී කෙරටින් වලින් හැදිලා තියන්නේ. ඒ කියන්නේ අපි එතකොට හඳුන්වනවා මේ කෙරටිනී භවණිය වෙච්ච පිහාටු. ඒව මගින් තමයි මේගොල්ලන්ගේ මේ ශරීරය මේ සම්පූර්ණයෙන් ආවරණීය වී පවතින්නේ. ඔන්න ඒක විශේෂිත දෙයක් අපිට මේ පක්ෂීන් පිළිබඳව කතා කරනකොට, එහෙම නැත්නම් ආවේස් කියන වර්ගය පිළිබඳව කතා කරනකොට කෙරටිනී භවණිය වෙච්ච පිහාටු මගින් ශරීරය ආවරණීය වී තිබීම විශේෂිත ලක්ෂණයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඒකකොට අපි කියුවේ පියාටු ගැන. ඒ වගේම මේගොල්ලන්ගේ තවත් දකින්නට ලැබෙන දෙයක් තමයි මේ පියාපත්. මේ එතකොට ඔයගොල්ලෝ මේ දකින්නේ පියාපත්. දැන් මෙතන මේ ඉහලින් දකින පක්ෂියගෙත් මේ කොටස තමයි අපි මේ පියාපත් විදිහට හඳුන්වන්නේ. බලන්න එතනදී මේ විදිහට මේ පියාපත් බවට සකස් වීම සිද්ධ වෙලා තියන්නේ මේගොල්ලන්ගේ पूर्व गात्रा इदिरी गात्रा युगल तमाई मे विधियट मे पियाबन्नट हकियाव लबेन विधियट पियापत् बवट पत्तीम सिद्ध वेला तियेने. ओन्न एहेनम पियापत् कियन्ने ए विधियट पूर्व गात्रा विक मे वलिन तमाई पूर्व गात्रा तमाई मे पियापत् बवट पत्तीम सिद्ध वेला तियेने. मे देहय वैसी तियेन दे गत्तोत् एवा अपि हंदुन्वन्ने केरटनी भवने वच्च පිහාටු වශයෙන් තමයි මේ දේහය සම්පූර්ණයෙන් ආවරණය වෙලා තියෙන ඒවා තමයි නම් පිහාටු වශයෙන් හඳුන්වන්නේ. මේ විදිහට එතනදී ඔන්න ඒ විශේෂිත ලක්ෂණ දෙක හඳුනා ගන්නට පුළුවන්. දැන් ඊට අමතරව දැන් අපි කිව්වා මේගොල්ලන් මේ වායව පරිසරයේ ප්‍රධානව ජීවත් වෙන ආකාරයක් කියලා. එතකොට එහෙනම් වායව පරිසරයේ ජීවත් වෙන්න නම් එතනදී අපි දන්නවා අපි එතකොට ඒ වායව පරිසරයේ මේගොල්ලන්ගේ සංචරණය කරන ආකාරය අපි හඳුන්වනවා පියාසර කිරීමක් කියලා. මේ පියාසර කිරීමකට වැදගත් වෙන විදිහට මේගොල්ලන්ගේ දේහයේ මේ බොහොමයක් අනුවර්තන පිහිටලා තියෙනවා. ඒකෙන් එක අනුවර්තනයක් තමයි මේ පක්ෂීන්ගේ ශරීර ගත්තොත් මේ පිහැඳීම සිද්ධ කරන පක්ෂීන්ගේ ශරීර ගත්තොත් මේගොල්ලන්ට පවතින්නේ බරින් අඩු සැහැල්ලු ශරීරයක් තමයි පවතින්නේ. මොකද බරින් වැඩි වුණොත් ඒගොල්ලන්ට පියාඹන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් පියාඹන්න හැකියාව ලැබෙන විදිහට සැහැල්ලු ශරීරයක් තමයි මේගොල්ලෝ දරන්නේ. ඒ වගේම දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේගොල්ලන්ගේ මේ පූර්ව ගාත්‍රා යුගල මේ පියාපත් බවට
පත්ලා තියෙනවා එහෙනම් පියාපත් කියන්නේ ඔයගොල්ලෝ මේ පක්ෂියෙක් පියාඹන විදිහ බලන්න ඉදියොත් ඔයගොල්ලෝ දකින්නවා පියා පියාඹීම සිද්ධ කරන්නේ මේගොල්ලෝ මේ පියාපත් මගින් තමයි ඒ අවස්ථාව ඒ කියන්නේ සංචරණ ක්‍රමය සිද්ධ කරන්නේ එහෙනම් එතනදී පියාපත් කියන්නේ මේගොල්ලන් මේ පියා සැරියට ඇතිවෙච්ච ප්‍රධාන අනුවර්තනය ඒ වගේම තමයි මේගොල්ලන්ගේ මේ අස්ති පද්ධතිය පිළිබඳව ගත්තොත් අස්ති පද්ධතිය පවතින අස්ති ගත්තොත් ඒ අස්ති වල දකින්න ලැබෙන විශේෂිත දෙයක් තමයි ඒවැ වාත කුටීර පිහිටලා තියෙන පොඩි පොඩි කුහර වගේ පිහිටලා තියෙනවා ඒව වාතයෙන් තමයි පිරීලා තියෙන්නේ දැන් සම්හිතන්න දැන් මේ අස්ති සම්පූර්ණයෙන්ම අස්ති භවණිය වෙලා තිබ්බනම් ඒ අස්ති වල බර වැඩි හැබැයි අස්ති තුල මේ විදිහට වාතය පිරී තිබීම නිසා කුටීර කුහර තුල වාතය පිරී තිබීම නිසා එම ගිනොත් එතකොට මේගොල්ලන්ගේ මේ ශරීරයට අර සැහැල්ලු බවක් ලබා දීලා පියෑඹීමට අවස්ථාව ලබා දෙන්නේ අනුවර්තනයක් විදිහට තමයි ඒකත් ලැබිලා තියෙන්නේ. ඔන්න ඒකත් එනම් වාත කුටීර සහිත අස්ති පැවතීමත් මේ විශේෂිත අනුවර්තනයක් විදිහට මෙතනදී මේ පක්ෂීන්ගේ දකින්න ලැබෙන විශේෂිත අනුවර්තනයක් විදිහට ඒකත් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් ඊට අමතරව ගත්තොත් එහෙම තව දකින්නට ලැබෙන විශේෂිත දේවල් තමයි දැන් ශරීරය ගත්තොත් බොහොමයක් පක්ෂීන් පොදුවේ ගත්තොත් ප්‍රමාණය කුඩායි. දැන් ගොඩ බිම සාමාන්‍ය භෞමික පරිසරවල සිටින අනිකුත් ජීවීන් එක්ක බැලුවොත් මේ පක්ෂීන් ගොඩක් මේ සාපේක්ෂව ශරීර ප්‍රමාණයෙන් කුඩා විදිහට තමයි ඉන්නේ. ඒකත් එතකොට ඒ විශේෂිත පියෑඹීමට එහෙම නැත්නම් පියාසර කරන්නට මේගොල්ලොන්ගේ ඇති වෙලා තියෙන විශේෂිත අනුවර්තනයක් විදිහටත් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් ඊට අමතරව ගත්තොත් මේගොල්ලන්ගේ පරිවෘත්තිය ගත්තොත් අධික පරිවෘත්තියක් දකින්නට ලැබෙනවා. ඊළඟට තවත් මේ පක්ෂීන්ගේ දකින්නට ලැබෙන විශේෂිත දෙයක් තමයි මේගොල්ලන්ගේ හොට. මේ හොට ගත්තොත් මේ හොට කොටස කියන්නේ මේවැ මේ දත් පිහිටලා නැහැ. දත් රහිත හොටක් තමයි මේගොල්ලන්ගේ පිහිටලා තියෙන්නේ. ඒකත් ඔන්න මේ පක්ෂීන්ගේ එහෙම නැත්නම් මේ ආවේස් වර්ගයේ දකින්නට ලැබෙන විශේෂිත ලක්ෂණයක්. තව අපිට දැන් සාමාන්‍යයෙන් දේහය දිහා බැලුවොත් අපිට හඳුනා ගන්න පුළුවන් හිස, ගෙල හිස කොටසක්, ගෙල කොටසක්, ඒ වගේම වල්ගය සාමාන්‍ය මේ බඳ කොටසක්, ඊළඟට වල්ගය කට බෙදිච්ච ස්වභාවයක් මේ කියන මේ දේහය කොටස් කීපයකින් සමන්විත වෙලා තියෙනවා. ඒ විදිහට හැඩය ගත්තොත් සාමාන්‍යයෙන් අනාකූල හැඩයක් තමයි මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන්නේ. අර වායව පරිසරයේදී පියාඹන්න වැදගත් වෙන විදිහට අනාකූල දේහ හැඩයක් තමයි දැරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විදිහට මෙතනදී ඔන්න ඒ අවස්ථාවත් හඳුනා ගන්නට පුළුවන්. දැන් අපි අර කෝඩේට වංශයට ලාක්ෂණික වෙච්ච ඒ ලක්ෂණත් එක්ක බැලුවොත් මේ එතනදී අපි කතා කරපු එක දෙයක් තමයි මේ ග්‍රසනික පැලුම් කියන එක. මේ කියන වර්ගය තුලදී සුහුඹුලාගේ ඒ කියන ග්‍රසනික පැලුම් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පක්ෂීන්ගේ එහෙම නැත්නම් මේ ආවේස් වර්ගයේදී කලලයේ විතරයි මේ විදිහට ග්‍රසනික පැලුම් දකින්නට ලැබෙන්නේ. ඒකත් ඔන්න විශේෂිත අවස්ථාවක්. ඊළඟට මේ මේගොල්ලන්ගේ මේ හිස ප්‍රදේශයේ තියෙන ඇස බැලුවොත් එහෙම ඇසේ චලනය කරන්නට හැකියාව තියෙන ඇසිපිය තියෙනවා. ඒ වගේම නිමීලන පටලය කියලා අපි මීට ඉස්සෙල්ලා දැන් රෙප්ටිලියාවන්ගේ ඇම්ෆීබියාවන්ගේ දකින්න ලැබුණ කියපු නිමීලන පටලයක් සහිත විශාල පාර්ශ්වික ඇස් යුගලක් මේගොල්ලන්ගේ දකින්නට ලැබෙනවා. මේගොල්ලන්ගේ දෘෂ්ටිය පිළිබඳව ගත්තොත් මේ වර්ණ දෘෂ්ටිය ඒ වගේම මේ තියුණු දෘෂ්ටියක් විශේෂයෙන්ම දැන් උකුස්ස වගේ පක්ෂීන් ගත්තොත් ඉතා තියුණු දෘෂ්ටියක් තියෙන අර ඒ වගේ විශේෂිත පක්ෂීනොත් අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන් දෘෂ්ටිය සම්බන්ධයෙන් ලොකු දියුණුවක් මේගොල්ලන්ගේ දකින්නට ලැබෙනවා. දැන් මේගොල්ලන්ගෙත් මේ හිස කොටසේ දකින්නට ලැබෙනවා නාස් විවර යුගලක්. ඔයගොල්ලෝ පක්ෂියෙක් හරියට නිරීක්ෂණය කරොත් එතනදී ඔයගලන්ට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මේගොල්ලන්ගෙත් මේ ශ්වසනයට ආග්‍රාණ සංවේදීතාවයට වැදගත් වෙන්න තමයි මේ විදිහට නාස් විවර යුගලක් පිහිටලා තියෙන්නේ. දැන් ශ්වසන අවයව විදිහට අපි හඳුනගත්තොත් එහෙම දැන් ශ්වසන අවයව
විදිහට දැන් මේගොල්ලොත් වායව පරිසරයේ තමයි ජීවත් වෙන්නේ. එහෙනම් වායව පරිසරයේදී ඒ ශසන වායු හුවමාරු කරන්න වැදගත් වෙන විදිහට මේගොල්ලොත් පෙනහැලි දැරීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඒත් මේගොල්ලන්ගෙත් මේ පෙනහැලි ආවරණය කරන යස්ති පද්ධතිය කොටස් විදිහට පර්ශු පිහිටලා තියෙනවා. ඒ විදිහට මෙතනදී ඔන්න ඒ කියන ශසන අවයව වර්ගයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ වගේ රුධිර සංසරණ පද්ධතියක් පිළිබඳව කතා කළොත් ඔන්න දැන් පක්ෂීන්ට එනකොට අපිට හෘදය පිළිබඳව කතා කරොත් දැන් මීට ඉස්සෙල්ලා උරගයින්ගි කතා කරනකොට මම කිව්වා බොහෝ උරගයන්ගේ තියෙන්නේ කුටීර තුනකට, ඒ කියන්නේ කර්ණිකා දෙකකුයි කෝෂිකා එකකුයි තියෙන හෘදයක් තිබුණේ. කිඹුලගේ පමණක් කුටීර හතරක්, කර්ණිකා දෙකක් කෝෂිකා දෙකක් සහිත කුටීර හතරක් තියෙන සම්පූර්ණ දිත්ත සංසරණයක් දකින්න ලැබුණා කියලා කිව්වා. දැන් මේ ඊළඟට අපිට හම්බ වෙන මේ පක්ෂීන් පිළිබඳව කතා කරනකොට මේගොල්ලන්ගේ කර්ණිකා දෙකක් කෝෂිකා දෙකක් කියන කුටීර හතරක් බවට ඒ සම්පූර්ණයෙන්ම බෙදිච්ච හෘදයක් තමයි මේ පක්ෂීන්ගේ දකින්නට ලැබෙන්නේ. ඒ කියන්නේ සමෘද්ධ සම්පූර්ණ දිත්ත රුධිර සංසරණයක් මේගොල්ලන්ගේ දකින්නට ලැබෙනවා. ලොකු හැබැයි විශාල හෘද ස්පන්දන වේගයක්, සාමාන්‍යයෙන් කියන්නේ විනාඩියට 400 වාරයක් විතර ඉහළ රුධිර හෘද ස්පන්දන වේගයක් මේගොල්ලන්ට පවතිනවා. ඊළඟට දැන් මේගොල්ලන්ගේ මේ බහිස්රාවය පිළිබඳව කතා කරොත් මේගොල්ලන්ගේ බහිස්රාවය අවයව විදිහට මේ වෘක්ක තමයි පවතින්නේ, වකුගඩු පවතින්නේ. විශේෂත්වයක් තියෙනවා මේගොල්ලන්ගේ මේ මුත්‍රාශයක් මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන්නේ නැහැ. දැන් මේගොල්ලන් මේ බොහෝ වෙලාවට මේ වායව පරිසරයේ ජීවත් වෙන්නේ. එතකොට එතනදී මේ මුත්‍රාශයක් දැරීමක් සිද්ධ වුණොත් එතනදී මේ මුත්‍රා බැහැර කිරීමක් සිද්ධ කරනවා කියන්නේ එහෙම නිතරම සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ගේ ජීවත් වෙන පරිසරයත් එක්ක. එහෙනම් මෙතනදී එකට අනුවර්තනයක් විදිහට මේගොල්ලන් මුත්‍රාශයක් දරන්නේ නැහැ. මේගොල්ලන්ගේ මේ මුත්‍ර වාහිනී ජම්බාලියට තමයි විවුර්ත වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ඒ මුත්‍රා එහෙම නැත්නම් අපි මේ ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවී ඵලයේ විදිහට මේ යූරික් අම්ලය තමයි මේගොල්ලන් බැහැර කිරීම සිද්ධ කරන්නේ. මේ යූරික් අම්ලය කියන්නේ ළමයි මේ නයිට්‍රජනීය බහිස්රාවී ඵල අතරින් හොඳම ජල සංරක්ෂණයක් සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ අඩුවෙන්ම ජලය අවශ්‍ය වෙන බහිස්රාවී ඵලය තමයි යූරික් අම්ලය කියන්නේ. එහෙනම් හොඳ ජල සංරක්ෂණයක් සිද්ධ කරන්න පුළුවන් බහිස්රාවී ඵලයක්. ඒ යූරික් අම්ලය මල ද්‍රව්‍යයත් එක්ක තමයි මේගොල්ලෝ පිට කිරීම සිද්ධ කරන්නේ. එතකොට එහෙනම් ඔන්න පක්ෂීන්ගේ කියන විශේෂත්වය හඳුනා ගන්න පුළුවන්. වෙනම මුත්‍රා පිට කිරීමක් කියලා සිද්ධ කරන්නේ නැහැ. මල ද්‍රව්‍යයත් එක්ක තමයි මේගොල්ලන් ඒ නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය පිට කිරීම සිද්ධ කරන්නේ. ඊළඟට මේගොල්ලන්ගේ ප්‍රජනනීය පිළිබඳ කතා කළොත් දැන් අපි මීට ඉස්සෙල්ලා කතා කරපු රෙප්ටිලියාවන්ගේ දකින්නට ලැබුණා වගේ හොඳ භෞමික අනුවර්තනයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක් වෙන අභ්‍යන්තර සංසේෂණයක් තමයි මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ මේ සංසර්ගයට වැදගත් වෙන විදිහට පිරිමිසතුන්ගේ ශිෂ්ණයක් දැරීමක් සිද්ධ වෙනවා. අභ්‍යන්තර සංසේෂණයකට ඒ විදිහට අනුවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ කවච සහිත විත්තර දැමීමක් සිද්ධ වෙනවා. මේ කවචය කියන්නේ ඉතා වැදගත් භෞමික පරිසරයේදී මේ වියලීමෙන් ආරක්ෂාව ලබා දෙන්න ඉතා වැදගත් එකක් තමයි මේ කවචය කියලා හඳුන්වන්නේ. එහෙනම් මෙතනදීත් මේගොල්ලන්ගෙත් මේ කවචය සහිත විත්තර දමන්නේ විත්තර තුල බීජාන්න. අපි ඉස්සෙල්ල හැඳින්වුවා බීජාන්න කියන්නේ මොකද්ද කියලා. ඒ කලලේ පෝෂණයට අවශ්‍ය වෙන පෝෂක ද්‍රව්‍ය විත්තරයක එහෙම නැත්නම් ඩිම්බයක් තුල අන්තර්ගත වෙලා තියෙනකොට ඒව තමයි බීජාන්න කියලා හැඳින්වුවේ. මේවෙත් මේ බීජාන්න විශාල වශයෙන් පවතින කවචයක් සහිත විත්තර තමයි මේගොල්ලන් දාන්නේ. අණ්ඩජතාවය තමයි මේගොල්ලන් පෙන්වන්නේ. කියන්නේ විත්තර තමයි මේ මව් ජීවියා බිහි කිරීම සිද්ධ කරන්නේ. විත්තර ඒ විත්තර තමයි යම් කාලයකට පස්සේ ඒවයින් තමයි පැටව බිහිවීම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව රණ්ඩ ජලාභිජතාවය කියලා දක්වපු අවස්ථාවන් මෙතනදී අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවත් මොන අපිට විශේෂිත දෙයක් විදිහට මේගොල්ලන්ගේ දකින්න හඳුනා ගන්න පුළුවන්. මේ විශේෂයෙන් මෙතනදී මේගොල්ලන්ගේ ප්‍රජනනීය පිළිබඳව කතා කරනකොට ඊළඟට මේ ආවේස් කියන වර්ගයට එනකොට ඔන්න අපිට තව
විශේෂිත දෙයක් හඳුනා ගන්න පුළුවන් මීට ඉස්සෙල්ලා අපි හඳුනාගත්තු මත්සයින් ඊළඟට උභය ජීවීන් සහ උරගයන් කියන මේ තුන්ගොල්ලම අපි හැඳින්නුවේ චලතාපීන් වශයෙන් හැබැයි මේ අපි කතා කරන ආවේස් කියන වර්ගය පක්ෂීන් පිළිබඳව කතා කරොත් මේගොල්ලන් අපි හඳුන්වනවා අචලතාපීන් වශයෙන් එහෙනම් පක්ෂීන් කියන්නේ අචලතාපීන් අචලතාපීන් කියන්නේ ළමයි එතනදී මේ බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීමක් සිද්ධ වෙනකොට එහෙම නැත්නම් මේ බාහිර පරිසරයේ උෂ්ණත්වය මත වෙනස් නොවන නියත දේහ උෂ්ණත්වයක් පවත්වා ගැනීමක් සිද්ධ කරන්නට හැකියාවක් මේ පක්ෂීන්ට තියෙනවා. දැන් මේ කතා කරන පක්ෂීන් අපි ඊට පස්සේ අවසානයේට කතා කරන චීරපායින් පිළිබඳව කතා කරනකොට මේ දෙගොල්ලන්ම අපි හඳුන්වන්නේ අචලතාපීන් වශයෙන්. මොන්නේ එහෙනම් පක්ෂීන් කියන්නේ අචලතාපී කොටසක්. එහෙනම් අචලතාපීන් කියලා හඳුන්වන්නේ මේගොල්ලන්ව මේගොල්ලන් මේවට පරිසරයේ උෂ්ණත්වය මත වෙනස් නොවන නියත දේහ උෂ්ණත්වයක් පවත්වා ගන්න සතුන් නිසා. ඒකත් ඔන්න විශේෂයෙන් අපිට විශේෂ ලක්ෂණයක් විදිහට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ පක්ෂීන් පිළිබඳව කතා කරනකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ පරිසරය දිහා නිරීක්ෂණය කරනකොට වුණත් දැන් අනිත් සතුන්ට වැඩිය අපිට දකින්න පුළුවන් මේ මීට ඉස්සෙල්ලා අපි මේ කතා කරපු වර්ගවලට අයිති සතුන්ට වැඩිය යම් යම් ලක්ෂණ ඇති ඉහළ ස්වභාවයක් මේගොල්ලන්ගේ හඳුනා ගන්නට පුළුවන්. දැන් උදාහරණ විදිහට ගත්තොත් ඔයගොල්ලෝ දකිනවා මේ පක්ෂීන් දැන් එකිනෙකා අතර මේ සුහදත්වයක් ඇති කරගෙනි සාමාන්‍යයෙන් පරිසරය දිහා නිරීක්ෂණය කරනකොට ඔබලන්ට දැක ගන්නට ලැබෙන විශේෂිත දෙයක් මේ පක්ෂී ලෝකවල දකින්නට ලැබෙන. දැන් කතාවටත් කියන්නේ කවුරු හරි හොඳ ආදරෙන් ඉන්නව නම් හරියට කුරුළු ජෝඩුවක් වගේ ඉන්නව කියලා ළමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ කියන්නේ අපි පක්ෂී ලෝකයේ දකින්නට ලැබෙන විශේෂිත දෙයක් තමයි ඒගොල්ලන් මේ සුහදත්වයේ සිටීම. දැන් අපි එහෙම නැත්නම් අපි කියන්නේ නැහැ හරියට මේ උරග ජෝඩුවක් වගේ ඉන්නවා, එහෙම නැත්නම් මාළු ජෝඩුවක් වගේ, එහෙම කියන්නේ නැහැ නේද? පක්ෂි ජෝඩුවක් වගේ කියන්නේ, කුරුළු ජෝඩුවක් වගේ කියන්නේ. එතනදී ඒ කියන්නේ නිරීක්ෂණය කරපු අයට පෙනෙනවා තියෙනවා මේ කියන වර්ගයේ එහෙම නැත්නම් පක්ෂීන්ගේ යම් විශේෂිත ඒ අවස්ථාව පිළිබඳ විශේෂිත උසස් භාවයක් දකින්නට ලැබෙනවා කියලා. අන්න එහෙනම් මේ විදිහට මේ එකිනෙකා අතර සුහදත්වය ඇති කර ගැනීම ඊළඟට පක්ෂීන්ගේ තව විශේෂයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ පැටවුන් රැක බලා ගැනීම පිළිබඳව කතා කරනකොට ඒකත් හරි උසස් මට්ටමක තියෙනවා. පැටවුන් ඒ බිත්තර වලින් බිත්තර තුල ඉන්න කාලෙදිත් ඉතාමත්ම ආරක්ෂා කරනවා සතුරු වදුරු වලින්. සමහර වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති මේ සමහර ඔය සර්පයින් උරගයින් මේ බිත්තර ගිල ගැනීමක් සිද්ධ කරන්න එනකොට ඒ මව් ජීවි මව් හෝ පිය ජීවි මේගොල්ලන් මේ ඒගොල්ලන්ගේ ජීවිත ජනවත් හිතන්නේ නැතුව මේ විතර ආරක්ෂා කරගන්නට පෙළඹෙන අවස්ථාවක් ඕනතරම් දැකලා ඇති. එතකොට මේ විදිහට ඒ විතර රැකීමක් සිද්ධ කරන කාලෙදිත් ඒ වගේ ආරක්ෂා කරනවා. ඊළඟට මේ පැටවුන් නේවෙන් එළියට ආවට පස්සේ නිරතුරුවම සිද්ධ කරන්නේ පැටවුන් පෝෂණය කිරීමක් සිද්ධ කරන එක. ඔබලම් ඕන හරියට මේ පරිසරයක් පිළිබඳව නිරීක්ෂණය කරනවා නම් මේ දේවල් ඕනතරම් දැකලා ඇති. ඒකත් හරි උසස් ලක්ෂණයක් අපිට මේ පරිණාමික ක්‍රියාවලිය තුළ. දැන් මේ එක් එක් කතා කරගෙන යන වර්ග අතරින් අපිට මේ පක්ෂීන් තුළ මුලින්ම දකින්නට ලැබෙන විශේෂිත ලක්ෂණයක් විදිහට ඒකත් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මේගොල්ලන් තව දකින දෙයක් තමයි මේ ලොකු විවිධත්වයක් ඇතුව හරි අපූර්වට හදන මේගොල්ලන්ගේ මේ කැදලි මේගොල්ලෝ මේ කූඩු සෑදීම් සිද්ධ කිරීම. සමහර පක්ෂීන් ඉන්නවා ඉතාමත්ම අපූරු රටාවන් වලට, එහෙම නැත්නම් ඉතාමත්ම උසස් තත්වයෙන් යුක්ත මේ කූඩු සෑදීමක් සිද්ධ කරනවා. දැන් ඔය වඩු කුරුල්ලන් වගේ ගත්තොත් එහෙම මේ ලොකු එතන ඒ දකින ඒ අවසානයේට නිර්මාණය වෙන කැදැල්ල දිහා බැලුවොත් එහෙම මේ වගේ කුංචි කුරුල්ලෙක්ද මේක හැදුවේ කියන එක හිතාගන්නත් බැරි මට්ටමක අපූරු කූඩු සෑදීමක් සිද්ධ කරනවා. ඒ විදිහට ඒ අවස්ථාවලත් එතකොට විශේෂත්වයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම දැන් මේගොල්ලන්ගේ මේ අපිට මේ දකින්නට ලැබෙන අහන්නට ලැබෙන ශබ්දයන් ගත්තොත් මේ සමහර රටාවන් සංගීත රටාවන් වගේ මේ ගීත ගායනා වගේ මේ විදිහේ නාද පැවැත්වීම් සිද්ධ කරනවා. මේ දේවල් හරහා ඒගොල්ලෝ ප්‍රධානවම ඒගොල්ලන්ගේ සංනිවේදනයක් ඇති කර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. දැන්
හොඳ උදාහරණයක් එතනදී ඔයගොල්ලන් සාමාන්‍යයෙන් වඩාත් කන් දෙන සතෙක්නේ කොහා කියලා හඳුන්වන්නේ මේ කොහාගෙත් හඬවල් ගත්තොත් එක එක හඬවල් ඔයගොල්ලන්ට මේ අහන්න ලැබිලා ඇති එතනදී ඒ කියන්නේ මේගොල්ලන්ගේ සංනිවේදන දැන් අපිට මේ අපි කොහා සින්දු කියනවා කියලා අපි සාමාන්‍යයෙන් කියවට කොහා සින්දු කියනවා නෙවෙයි යාය කරන්නේ යාගේ සංනිවේදනයක් විශේෂයෙන් මේගොල්ලන්ගේ ප්‍රජනනීය හා සම්බන්ධව එතකොට ඒගොල්ලන් ප්‍රජනන සහකරුවෙක් හොයාගන්න අවශ්‍ය නම් ඒ වෙලාවට එක නාද රටාවක් ඒ වගේම යම් දැන් විශේෂයෙන් දැන් කොහාගේ වගේ දකින්න ළමයි තව විශේෂ දෙයක් තමයි ඔයගොල්ලෝ අහලා ඇති මේ කොහා බිත්තර දාන්න කොහා වෙනම කූඩුවක් හදන්නේ නැහැ නේ ළමයි යා බිත්තර දාන්නේ කපුටගේ කූඩුවේ ඒ හා සම්බන්ධවත් හරි විශේෂිත කතාවන් හරි මේ ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ විශේෂිත කතාවල් තියෙනවා මේ සමහර මේ විශේෂ සම්බන්ධව මේ පොල් විශේෂ සම්බන්ධව එතනදී දැන් මේ කොහාගේ සහ කපුටගේ අභිජනන සමයන්නේ විතර විහිකිරීම සිද්ධ කරන කාලයන් කියන්නේ මේ එක කාලයන් වල තමයි මේ දේ සිද්ධ කරන්නේ එතකොට ඒ නිසා තමයි බොහෝ වෙලාවට එකතකින් කොහා මේ කපුටගේ කැදැල්ල තෝරා ගැනීම සිද්ධ කරන්නේ තව පැත්තකින් ගත්තොත් සාමාන්‍ය හැඩහුරුකම අතිනොත් මේ පොඩි කාලෙදී මේ කොහාගේ පැටවුන් කපුටගේ පැටවුන් සමාන ස්වභාවයක් තමයි දකින්නට ලැබෙන්නේ. විතර අතින් ගත්තත් ඒ වගේ ඒ හැම අනුවර්තනයක්ම මෙයාට ඇති වෙලා තියෙනවා. ඒ එක ආකාරයක මේගොල්ලන් අපි හඳුන්වනවා මේ පරපෝෂිත ස්වභාවයක් මේ කොහා කියලා හඳුන්වන්නේ. වෙන කෙනෙක්ගේ කූඩුවක බිත්තර දමලා ඊළඟට එතනින් බිහි වෙන පැටවුන්ගේ යම් යම් සංසිද්ධියම් ක්‍රියාවලිය තියෙනවා ඒව හරහා මේ අර කපුටට සිද්ධ වෙන්නේ හොඳක් නෙමෙයි නරකක් ඒක නිසා මෙතනදී පරපෝෂිතය දැන් අර කොහාට මෙතනින් හොඳක් සිද්ධ වුණාට එයාගේ අර ධාරකෙක් විදියට තෝරගත්තු මේ කපුටා කියන ජීවියාට මෙතනින් නරකක් වෙන්නේ ඒ නිසා අපි මේ සාමාන්‍ය මේක මේ ඉංග්‍රීසියෙන් හඳුන්වනවා බ්‍රූට් පැරසිටිසම් කියලා කියන්නේ මේගොල්ලන් මේ එක්තරා ආකාරයක පරපෝෂිතතාවයක් තමයි එහෙනම් පෙන්නුම් කිරීම සිද්ධ කරන්නේ මෙතනදී ළමයි මේ සමහර කොහා දැන් විශේෂ ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන් දැන් මේ කොහා කියනකොට පොදුවේ අපි එහෙම කිව්වට මේගොල්ලන්ගෙත් විශේෂ ගණනාවක් දකින්නට ලැබෙනවා එතකොට මේ සමහර විශේෂවල දකින්නට ලැබෙන මේ ඇතම් මේ අවස්ථාවන් ඒ කියන්නේ විශේෂිත හැසිරීම් රටාවන් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මේ අපි දැන් කියන්නේ අවුරුදු පණිවිඩය අරගෙන ඉන කොහා කියලානේ අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. එතකොට දැන් මේ අවුරුදු පණිවිඩය මේ ආරම්භ වෙනෝ නෙවෙයි. ආ සාමාන්‍යයෙන් න්යාගේ එතකොට අභිජනන කාල සීමාවෙදී තමයි මේ ලංකාවට පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ විතර දමලයි පැටවුන් බිහි කරන්න තමයි මේගොල්ලන් මේ අපි මේ ලංකාවට පැමිණෙන විශේෂය පිළිබඳව කතා කරොත් ඒ විදිහට ඒ පැමිණීම සිද්ධ කරන්නේ. ඒ වගේ වෙනත් රටවල් වලට යන වෙනත් ආකාරයේ පරයන් රටාවන් අනුගමනය කරන විශේෂක් මේ කියන දැන් මේ කොහා කියලා පොදුවේ හඳුන්වන මේගොල්ලන්ගේ හඳුනා ගන්නට පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් එහෙනම් පොදුවේ විදිහට හඳුනා ගත්තොත් මේ කොහාගේ ඇතැම් විශේෂවල දැන් මේ දැන් හිතන්න ඔයගොල්ලෝ මේ ලංකාවට පැමිණෙන කොහා පිළිබඳවම ඒගොල්ලන්ගේ මේ විවිධ හඬ රටාවන් ඔයගොල්ලන් ඕනතරම් අහන්න ලැබිලා ඇති. සමහර වෙලාවකට මේ සාමාන්‍ය කඩින් කඩ සිද්ධ කරන මේ හඬ රටාවක් හඳුනා ගන්න පුළුවන්. සමහර වෙලාවට මේ එක දිගටම වේගයෙන් මේ නොකඩවා සිද්ධ කරන මේ හඬ රටාවක් සමහර වෙලාවට අහන්නට ලැබෙන. ඒ වගේ විවිධ මේ රටාවන්ට විවිධ ස්වරයෙන් තමයි මේගොල්ලන් මේ ඒගොල්ලන්ගේ ඒ නාද කිරීම සිද්ධ කරන්නේ. මෙතනදී ඔය නාද කිරීම ගත්තාම ඕවැයි විශේෂත්වයන් දකින්නට ලැබෙනවා. ඒ තමයි මේ දැන් මේගොල්ලන් මම කිව්වනේ දැන් අභිජනනීය පිළිබඳව කතා කරනකොට මේ කපුටන් අභිජනනීය කරන කාල සීමාවෙදී දැන් කපුටා අභිජනනීය කරන කාල සීමාවට තමයි ඒගොල්ලන් කූඩුවක් හදාගෙන ඒ තුළ බිත්තර දැමීමක් සිද්ධ කරන්නේ. එතකොට ඒ කාල සීමාවෙදී තමයි මේ කොහාගෙත් අභිජනන සමය වෙන්නේ. එතකොට ඒ කාලෙදී ඔන්න දැන් මේ විදිහට මේ කොහා අභිජනනීය සඳහා සූදානම් වෙලා ඒ කියන්නේ දැන් මේගොල්ලන් දැන් බිත්තර දැමීමට සූදානම් වෙච්ච කෙවිලියක් සහ කොහෙක් එතනදී විශේෂයෙන්ම මේ කොහා පිරිමි සතා නිරීක්ෂණය කරලා තියෙනවා මේ වෙනකොට කූඩුවක් හදලා බිත්තර දාන්න ඉන්න මේ කපුටෙකුගේ කපු
අහුබුටන්ගේ ඒ අවස්ථාවක එහෙම නැත්නම් මේ කූඩුවක් නිරීක්ෂණය කරලා තමයි ඒවට තමයි මේ කාලෙදී සැරිසරමින් ඉන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් කපුට මෙතනදී කූඩුව හදලා එයා බිජු දැමීමක් එහෙම නැත්නම් යාගේ බිත්තර දැමීමක් සිද්ධ කරාට පස්සේ නිතරම මේ අර කෝල් ජෝඩුව ඒ මේ කපුටගේ කූඩුව අවට සීමාවේ තමයි නිතර මේ කූඩුව දෙස නිරීක්ෂණයෙන් තමයි විශේෂයෙන් මෙතනදී මම ඉස්සල් කෝගේ පිරිමි කොහා තමයි මේ නිරීක්ෂණය සිද්ධ කරමින් ඉන්නේ කෙවිලියත් ඒ අසල ගහකම ඉන්නවා. එතකොට මෙතනදී දැන් ඔය කපුටු බිත්තර රකිමින් ඉන්න කපුටු මව හෝ ඒ දැන් එතනදී පියා හෝ එතනින් ඉවත් වෙන අවස්ථාවක් එතනින් යම් දැන් සංඥාවක් ලබා දීම සිද්ධ කරනවා දැන් ඒ සංඥා හඬ යා ලබා දෙන්නේ යාගේ කෙවිලියට. දැන් මේ කෙවිලිය බිත්තර දැමීමට සූදානමින් ඉන්න කෙවිලියක්. එතකොට ඒ ඇහෙන සංඥාව ඇහෙනකොටම මෙයා මොකද කරන්නේ? ඒ කෙවිලිය මොකද කරන්නේ? මේ කපුටු කූඩුවට ගිහිල්ලා වහා මේ කපුටු කූඩුවේ ඒ ගැට්ට මත වගේ සාමාන්‍යයෙන් වහලා මෙයා ඒ අනුවර්තනීය විශේෂිත මෙයාගේ මේ අනුවර්තන කියන්නේ මේ අවස්ථාවට හා සම්බන්ධව ඇති වෙලා තියෙන අනුවර්තනයන් ගැන කියනකොට මෙතනදී ඒ ගැට්ට මත එතනදී වහලා මෙයා ඉක්මනින්ම හරියට අපි ආ ඩ්‍රොප් කරනවා වගේ අතහැරීමක් වගේ මෙතනදී ඒ බිත්තර කපුටු කූඩුවට මේ කෙවිලිය බිත්තර දැමීම සිද්ධ කරනවා. යම් කාලයක් මෙයාට තිබ්බොත් එහෙම මෙයා ඒ බිත්තර දැමීම සිද්ධ කරනකොට එතන කපුටු කූඩුවේ තිබිච්ච මේ කපුටගේ කපුටු බිත්තර වලින් එකක් දෙකක් මේ කූඩුවෙන් ඉවත් කරන්නත් පෙළඹීම සිද්ධ වෙනවා. මොකද දැන් මෙතනට කපුට ආවොත් දැන් එයාගේ ඉස්සෙල්ල ප්‍රමාණයට වැඩිය ගොඩක් වැඩි වෙලා මේ බිත්තර කියලා දැක්කොත් සැකයක් උපදින්න පුළුවන්. අන්න ඒ සැකය නැති කරන්නත් මේ කෙවිලිය ඒ වගේ උපක්‍රමයකුත් අනුගමනය කරනවා. එතකොට බලන්න ඒ තරම් මේ සත්ත්ව ලෝකෙත් අපි දැන් හරිලා මේ හොඳ පක්ෂියෙක් කියලා දකින්න කොහා ගැන කතා කරනකොට උන් ඔය වගේ අවස්ථාවකුත් මේ කෙවිලිය සිද්ධ කරනවා. එතකොට අර සංඥා හඬට තමයි වහාම ඇවිල්ලා මේ දේ සිද්ධ කරලා ඒ බිත්තර දාපු ගමන් මේ දේ සිද්ධ කරලා මෙයා ඒගොල්ලෝ එතනින් ඉවත් වෙලා යනවා. මොකද ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය උනේ මෙතන කපුටු කූඩුවේ බිත්තර හෙලීම. දැන් ඔය බිත්තර පිළිබඳව කතා කරනකොට ඔය බිත්තරත් මේගොල්ලන්ගේ මේ සිද්ධ කරන ක්‍රියාවටම ගැළපෙන විදිහට තමයි ඔය බිත්තර හැකසිලා තියෙන්නේ. මේ මම මේ කතා කරන්නේ ළමයි හැම විශේෂකම නෙමෙයි ඒ හා සම්බන්ධ විශේෂ තියෙනවා කොවුලන්ගේ විශේෂ. එතකොට මේ බිත්තරෙත් ඒ ඇතුලේ වැඩෙන ජීවිය ගත්තොත් යම් තාක් දුරකට වර්ධනය වෙච්ච ජීවියෙක් තමයි මේ කෙවිලිය විසින් දමන බිත්තර ඇතුලේ ඉන්නේ. ඒ කියන්නේ දැන් කපුට දාන බිත්තරේ ඉන්න ඇතුලේ ඉන්න ජීවියාට වැඩිය මෝරපු ජීවියෙක් තමයි අර කෙවිලිය දාන බිත්තරවල ඉන්නේ. ඒ නිසා දැන් අර කපුට දාපු බිත්තරවලට පස්සේ කෙවිලිය මෙතන කපුටු කූඩුවට ඇවිල්ලා බිත්තර දැම්මට මේ බිත්තරවලින් මුලින්ම එළියට එන්නේ සාමාන්‍යයෙන් මේ කොහාගේ පැටවු. අර කෝල් පැටවුන් තමයි කපුටු පැටවුන්ට ඉස්සෙල්ලා මෙතනින් එළියට එන්නේ. දැන් මේ මෙතන රූපෙත් ඔයගොල්ලෝ මේ දකින්නේ ඒ විදිහ අවස්ථාවක්. දැන් මේ අනිත් බිත්තර වල බිත්තර කියන්නේ කපුටු බිත්තර. දැන් මෙතනින් මේ මුලින්ම කෝල්ෙක් අර කෝල දාලා ගියපු ඒ කෙවිලිය දාලා ගියපු බිත්තර වලින් තමයි මේ පැටියා එළියට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ කෝල් පැටියෙක් තමයි මෙතනදී මේ දකින්නට ලැබෙන්නේ. මේ කෝල් පැටවුනොත් දැන් ඒ අර මුලින්ම සාපේක්ෂව අනිත් අයට වැඩිය මෝරපු ස්වභාවයකින් ඉන්න නිසා තමයි මේගොල්ලෝ එනන් මේ බිත්තරින් ඉක්මනට එළියට ආවේ. මේගොල්ලනොත් මේ ඇතැම් විශේෂ කරන තවත් දෙයක් තමයි මේ හැම දෙයක්ම බලන මේගොල්ලන් මේ පරපෝෂිතතාවය පෙන්නුම් කරන අවස්ථාවන් මේගොල්ලන්ගේ දැන් මේ රූපසටහනෙත් ඔයගොල්ලන්ට දකින්න ලැබෙනවා. මේ පැටවුන්ගේ මේ දකින්නට ලැබෙන පාද බලන්න ඒ පාද වලින් මෙයා සිද්ධ කරන එක දෙයක් තමයි මේ කපුටු කූඩුවේ තියෙන මේ අනෙත් බිත්තර එකක් හෝ දෙකක් හෝ මෙයා මේ බිත්තර මේ කූඩුවෙන් ඉවතට
තල්ලු කර දැමීමක් සිද්ධ කරන්නත් මෙයාට හැකියාව තියෙනවා ඇතැම් විශේෂව. ඔන්න එතනින් දැන් තවත් මෙයා අර එයාගේ පැවැත්ම තහවුරු කරගන්න දැන් ඉගෙන දැන් මේ පිටර වලින් පැටව එළියට આવොත් එහෙම ඒ පැටවුන්ටයි මේ පැටියටයි ඔක්කොටම අර කපුටමව තමයි දැන් ආහාර ලබා දීම සිද්ධ කරන්න ඕනේ. දැන් මෙතන මේ තුනෙන් මේ පැටව එළියට આવොත් පැටව තුන් දෙනයි මේ පැටියයි හතර දෙනයි හතර දෙනෙක් අතර කෑම බෙදලා යන්න පුළුවන්. දැන් මෙතනින් මේ පිටරයක් දෙකක් අඩු කරනවා කියන්නේ වැඩිපුර මේ හෝල් පැටියට ආහාර ලබා ගන්නට හැකියාව තියෙන දැන් මෙයා ටිකක් අනිත්‍යයට වැඩිය වර්ධනයක් වෙලානේ තියෙන්නේ. ඔන්න ඔය වගේ දේවල් සිද්ධ කරන කෙනෙක් තමයි එහෙනම් මෙන්න මේ පෞල කියලා හඳුන්වන්නේ. එතකොට තව ලොකු වෙනකොට දැන් මේ අපි දකින්න අපේ ලංකාවට එන පෞලන් ගත්තොත් අපිට දකින්න ලැබෙන්නේ ඒගොල්ලන් මේ කපුටු කූඩු ආශ්‍රිතව තමයි විත්තර දැමීම සිද්ධ කරන්නේ. ඒ වගේම දැන් මෙයාගොල්ලන්ගේ මේ එකම ධාරකයා විදිහට තෝරගන්න කෙනා කපුටා විතරක් නෙමේ විවිධ රටවලදී දකින්න ලැබෙන වෙනත් පක්ෂි විශේෂ මේගොල්ලන් තෝරගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ බිත්තර ඒ කියන්නේ යාගේ බිත්තර වල හැඩයට වර්ණයට සමාන බිත්තර තියෙන මේ අභිජන්න කාලයේදීම බිත්තර දැමීම සිද්ධ කරන පක්ෂීන් මෙතනදී තෝරගැනීම සිද්ධ කරන්නේ ඒ විදිහට බලන්න මේ මෙතන මේ දකින්න ලැබෙන රූප සටහන තුල මේ අයිනින් ඔයගලට දකින්න ලැබෙන රූප සටහන තුල මේ පොඩියට දකින්නට ලැබෙන පක්ෂියා තමයි මෙතන මේ ධාරක පක්ෂියා. මේ ගොඩක් ලොකු වෙලා ඉන්න පක්ෂියා මෙතනදී මේ පරපෝෂිත පක්ෂියා වෙන්නේ අච්චර ලොකු වෙලා තවමත්තර මව් ජීවි මේගොල්ලන්ගේ පැටියෙක් කියලා හිතලා මේ ලොකු ජීවියට ආහාර ලබා දීමක් සිද්ධ කරන අවස්ථාත් මේ ඇතම් විශේෂවල දකින්නට ලැබෙනවා. ඒ වගේ අවස්ථාවක් ඔන්න අපිට මේ කියන දැන් මේ රුසරහන තුලත් ඔයගලන්ට ඒ අවස්ථාව දැක ගන්නට පුළුවන්. මේ ප්‍රමාණයෙන් වඩා විශාල වෙච්ච මේ පක්ෂියටත් ආහාර ලබා දීම සිද්ධ කරනවා අර ධාර්ක ජීවියා. එයාගේ පැටියෙක් කියලා තමයි තවමත් හිතන් ඉන්නේ. ඒ විදිහට මේ එක් එක් විශේෂවල මේ කියන දැන් මම මේ කෝලක් පිළිබඳව කතා කරේ. දැන් එතනදී විශේෂයෙන් දැන් මේ පක්ෂි ලෝකයේ දකින්න ලැබෙන විශේෂිත දෙයක් අපි හිතනවට වැඩිය සමහර වෙලාවට ඔයගොල්ලෝ මේ වෙනකන් අහලා නොතියෙන්නේ නැති ඒ වගේ අවස්ථාවක් ගැන මේ ඒ වගේ අර යම් තාක් දුන්නේ මේ පරිණාමික ක්‍රියාවලියත් එක්ක මේ සත්ත්ව ලෝකයේ දකින්න ලැබෙන සුවිශේෂී අවස්ථාවක් තමයි මේ පක්ෂීන්ගේ මේ ආකාරවල. එතකොට දැන් අපි මේ පරිණාමියත් එක්ක කතා කරනකොට මේ සංකීර්ණතාවය ඒගොල්ලන් මේ හිතීමේ ශක්තියවල ඔය වගේ දේවල්නේ අපි සාමාන්‍යයෙන් මේ ක්‍රමෙන් දේහයක සංකීර්ණතාවය වැඩි වෙනකොට උසස් ලක්ෂණ විදිහට සලකන්නේ. දැන් එතනින් මේ අවස්ථාවත් අපිට උන්න හඳුනා ගන්න පුළුවන් යම්මාකාරයකට මේ විශේෂත්වයක් විදිහට මේ වර්ගය තුල දකින්නට ලැබෙන. ඔන්න මේ විදිය කතාවක් තමයි අපි මේ ලස්සන හඬක් තියෙනවා කියලා විතරක් දන්න කොහාගේ ජීවිත කතාව පිටුපස්සේ තියෙන්නේ. ඒකත් ඔයගලන්ට දැන ගැනීම ඔයගලන් මේ පිළිබඳව මේ සත්ත්ව ලෝකය පිළිබඳව ඔයගලන්ගේ තියෙන ආසාවල් වැඩි කරගන්න ඔය වගේ කතාවල් ගණනාවක් තියෙනවා. මේ සත්ත්ව ලෝකය පිළිබඳ දිහා බලනකොට අපි හිතනවට වැඩිය අපූරු මේ ලෝකයක් තමයි ඒගොල්ලන්ගේ ලෝකය. අපි දන්නවට වැඩිය ගොඩාක් දේවල් ඒගොල්ලන්ගේ චර්යා රටාවන් නිරීක්ෂණය කරනකොට ඒ දේවල් වලින් හඳුනා ගන්නට ලැබෙනවා. ඒ විදිහ එක අවස්ථාවක් තමයි. එහෙනම් මම ඔයගලන්ට කිව්වේ මේ පක්ෂීන් ගැන කියනකොට ඒ ගැන දැනගෙන ඉන්න එකත් ඔයගලන්ට වැදගත් වේවි. ඔය විදිහට එහෙනම් ඒ විශේෂිත අවස්ථා වුණත් මේ මං දැන් ඒ කතාව ඔයගලන්ට කිව්වේ මේ හඬ පිළිබඳව සංනිවේදනයන් පිළිබඳව ඔය කතාවනුත් එක්ක ඒ දේවල් ප්‍රයෝගී කර ගැනීමක් එක්ක ගිහිල්ලා තමයි මං ඔය වෙනස් වෙන කතාවත් ඔයගලන්ට කිව්වේ. ඔය වගේ එහෙනම් පක්ෂීන්ගේ මේ අපූරු හැසිරීම් රටාවන් අපි අර මෙතෙක් හඳුනාගත්තු වර්ගවලට වැඩිය අපූරු හැසිරීම් රටාවන් හඳුනා ගන්නට ලැබෙනවා. දැන් මෙතනදී පක්ෂීන් පිළිබඳව කතා කරනකොට බොහෝමයක් පක්ෂීන්ට හැකියාව තියෙනවා මේ පියෑඹීමේ හැකියාව තියෙනවා. අපි ඒක විශේෂිත ලක්ෂණයක් විදිහටම හඳුනාගත්තනේ මේ පක්ෂීන්ගේ. එතකොට සමහර පක්ෂීන්ට හැකියාව තියෙනවා විශාල දුරකට පියාඹන්න. අපි ඔය පර්යටන පක්ෂීන් නැත්නම් මේ මයිග්‍රේෂන් කියලා හඳුන්වන්නේ මේ පර්යටනය. ඒ පර්යටනය සිද්ධ කරන පක්ෂීන් ගත්තොත් සමහර පක්ෂීන් මේ ඉතා ඈත රටවල් වල ඉඳලා තමයි සමහර රටවල් වෙතට
ඒ අභිජනන කාල සීමාවල් වලදී එහෙම නැත්නම් ඒගොල්ලන් විශේෂයෙන්ම අභිජනනයේ සඳහා තමයි මේ විදිහට පරයටණිය කිරීම සිද්ධ කරන්නේ මේ අහිතකර දැන් ওই වඩාත් සීතල කාල සීමාවන් ගත්තොත් ඒ කාල සීමාවල් වලදී ඒගොල්ලන්ගේ රටවල් වලින් වෙනත් රටවල් වලට ගමන් කිරීම සිද්ධ කරනවා එතනදී ලොකු දුරක් මේගොල්ලෝ ගෙවාගෙන එන පක්ෂීනුත් අපිට හඳුනා ගන්න පුළුවන් එතකොට ඒ වගේ විශාල දුරකට පරයටණිය කරන්න හැකියාව තියෙන පක්ෂීනුත් ඒ හඳුනා ගන්නට පුළුවන් මේ විදිහට ඔන්න පියෑඹිය හැකි පක්ෂීනුත් දැන් ඔය සාමාන්‍යයෙන් අපි හඳුනා ගන්න මේ සැලලි හිනියා කපුටා මයින දිරව ඔය වගේ පක්ෂීන් අපි දකිනු ඒගොල්ලන් පියාඹන්නට පුළුවන් පක්ෂීන් විදිහට දැන් මම ඊට පස්සේ කියපු මේ පර්යටනීය සිද්ධ කරන පක්ෂීන් විදිහට සාමාන්‍යයෙන් මේ ලංකාවට එන පක්ෂීන් විදිහට ගත්තොත් අවිච්චියා සුදුරෙදි හොරා ඊළඟට වැහිලි හිනියන්ගෙත් ඔබලන් දැකලා ඇති සාමාන්‍යයෙන් මේ මතුගම නගරයේ අපිට විශේෂයෙන් දකින්නට ලැබෙන හරි විශේෂිත අවස්ථාවක් තමයි මේ මතුගම නගරයේ ටවුන් එකේ සාමාන්‍යයෙන් හවස 6 වෙනකොට ඒ කාලේ අවුරුද්ද හැම කාලෙදිම නෙවෙයි ඒ පක්ෂීන් ලංකාවට පැමිණෙන කාලේදී මේ ඒගොල්ලන් සාමාන්‍යයෙන් හවස 6 වෙනකොට විශාල වශයෙන් මේ නගරයේ තියෙන වයර් කම් අර ලයිට් වයර් මේ හැම තැන්වලම වහලා හරි අපූර්ව විදිහට ඉන්නවා විශාල ප්‍රමාණයක් පක්ෂීන් අටු ඇහිලි හිනියා වශයෙන් තමයි ඒගොල්ලන් හඳුන්වන්නේ මේගොල්ලනුත් එතකොට මේ විදිහට පර්යටන පක්ෂි විශේෂයක් ඒ විශේෂයෙන් මේ අභිජනන සමයේදී ලංකාවට පැමිණීම සිද්ධ වෙනවා අපිට මේ මතුගම් ප්‍රදේශය ආශ්‍රිතව දකින්න තියෙන සුවිශේෂී සංසිද්ධියක් ඔන්න ඒ පක්ෂීන් ඒගොල්ලන් දිහා ඒ වෙලාවට බලන් ඉදියොත් එහෙම මේ විශේෂිත හැසිරීම් රටාවන් මේගොල්ලන්ගේ මේ හරියට ඒ දුර තියාගනිමින් ඒගොල්ලන්ගේ වයර් වල සිටින ආකාරය ඒ හරි අපූරු රටාවන් ගණනාවක් හැසිරීම් රටාවන් ගණනාවක් එතනදී නිරීක්ෂණය කරන්න හැකියාව ලැබීවි අර උදෑසනම නැවතත් ඒගොල්ලන් ඒ ආහාර සොයා ගැනීම මේ දේවල් වලට ගිහිලා නැවතත් හරියටම ඔය හවස 6 6:30 ඔය වගේ කාල සීමාව වෙනකොට ඇවිල්ලා ඒ ස්ථානවලට මේ ස්ථානගත වීමක් සිද්ධ වෙනවා. ඒ වගේ අපිට සමීපව විඳින්න පුළුවන් අවස්ථාවක් තමයි ඒ කියන අවස්ථාවේ අත්දැකීම වෙන පැතිවල දකින්නට නොලැබෙන එකත් විශේෂිත එකක් නිසා මම කිව්වේ. එතකොට අටුව හිලිහිනියා කියන මේ පර්යටන පක්ෂිය තමයි මේ විදිහට ඒ පැමිණීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව තව මේ පක්ෂීන් ගැන කියනකොට සමහර පක්ෂීන් ඉන්නවා පියාඹන්නට නොහැකි පක්ෂී. දැන් උදාහරණ විදිහට ගත්තොත් මේ පෙන්ගුයින් ඊළඟට පැස්බරා අපි පක්ෂි ලෝකයේ විශාලතම පක්ෂියා විදිහට සැලකන්නේ මේ පැස්බරා. එතකොට ඒගොල්ලන්ට පියාඹන්නට හැකියාවක් නැති පක්ෂියෙක් විදිහට තමයි මේ පැස්බරාවත් අපි හඳුන්වන්නේ ඒගොල්ලන්ගේ දේහ ප්‍රමාණයත් එක්ක මේ විදිහට විශාල බරකින් යුක්තයි ඒ වගේම විශාලතම බිත්තරය පක්ෂි ලෝකයේ දැවීම සිද්ධ කරන්නේත් මේ පැස්බරා දෙයිට අමතරව ඔය කිවි කියලා පක්ෂියෙක් ඉන්න ඔයගොල්ලන් ඊළඟට තව පැස්බරා වගේ ඊට වඩා ටිකක් පොඩි එමු කියලා හඳුන්වන පක්ෂියෙක් ඉන්නවා මේගොල්ලන් මේ පියෑඹිය නොහැකි පක්ෂීන් විදිහට තමයි හැඳින්වීම සිද්ධ කරන්නේ ඔය විදිහට පක්ෂීන් පිළිබඳව කතා කරනකොට ඔන්න ඔය විශේෂිත අවස්ථාවන් ටික මේ පක්ෂි ලෝකය පිළිබඳව කතා කරනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් මෙතනදී අපිට විශේෂයෙන්ම මේ පක්ෂීන්ගේ මේ පියෑඹීමට තියෙන අනුවර්තනයන් දැන් පක්ෂි ලෝකය ගැන කියනකොට මම කිව්වා මේ පියෑසරියට තියෙන අනුවර්තන හරි විශේෂයි කියලා. ඒවා වුණ විශේෂයෙන් අපිට හඳුනා ගන්නට හැකියාව තියෙනවා. නැවතත් මම පොඩ්ඩක් මතක් කරොත් එකක් තමයි මේ පියෑඹීමට උපාංග විදිහට මේගොල්ලන්ට පියාපත් ඒව සහිත පියාපත් දැරීමක් සිද්ධ වෙන එක. ඒ වගේම දැන් මේ පියාඹීමේදී ඝර්ෂණය අඩු කර ගැනීම පියාඹීමේදී මේ වායව පරිසර දැන් ජලජ පරිසරයක පිහිනීමක් සිද්ධ කරනවා වගේ මේ වායව පරිසරයේදී පියාඹීම කියන්නේ එතනදී වාතය මගින් මේගොල්ලන්ගේ දේහ මත ඝර්ෂණය ඇතිවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒවාම කරගන්න මේගොල්ලන්ගේ දේහයේ ඒ අනාකූල හැඩය ඒ වගේම දේහය පිහාටු වලින් වැහිලා තිබීම ඒවා වැදගත් වෙනවා. ඊට අමතරව තව විශේෂිත දෙයක් විදිහට කිව්වා මේගොල්ලන් මේ පියෑඹීමට දේහය සැහැල්ලු වී පැවතීමක් තියෙනවා කියලා. එතනදී දැකපු විශේෂිත දෙයක් තමයි මේගොල්ලන්ගේ අස්ථි පද්ධතිය පිළිබඳව කතා කරනකොට අස්ථි මේ වායු අවකාශ දැරීමක් සිද්ධ වෙලා තිබ්බා. ඒ වගේම අපි කිව්වා මේ මුත්‍රාශයක් දරන්නේත් නැහැ කියලා මේගොල්ලන්.
संबंध अतिरेक वात कोश नाइट्रोजनीय बहिस्रावी द्रव्य विघट यूरिक වෙනම මුත්‍රා පිටකිරීමක් නැතුව මල ද්‍රව්‍යයක් එක්ක තමයි පිටකිරීම සිද්ධ කරන්නේ මේ කියන දේවල් නිසා මේ දැන් පානීය කරන්නට ඕනේ ජල ප්‍රමාණය අඩු වීමක් සිද්ධ වෙලා එතනිනුත් අර දේහයේ බර අඩු වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඊට අමතරව දැන් මේ පියෑඹීමක් සිද්ධ කරනකොට එතනදී මේ ඉලක්කයක් කියන එකක් විශේෂයෙන් තියන්නට ඕනේ අන්නේ ඉලක්කය නිසිලෙස අවබෝධ කරගන්න වැදගත් වෙන විදිහට මේගොල්ලන්ගේ මේ තියුණු දෘෂ්ටියක් දැරීම කියන එකත් මේගොල්ලන්ට මේ පියෑඹීමට හා සම්බන්ධව අනුවර්තනයක් වශයෙන් උත් අපිට හඳුනා ගන්න පුළුවන් ඊට අමතරව දැන් මේ පියෑඹීමට මේ වැඩි ශක්ති ප්‍රමාණයක් ඇති කරගන්න ඕනේ පියෑඹීම කියන්නේ ලොකු ශක්ති ප්‍රමාණයක් පෑවීම සිද්ධ වෙන දෙයක් ඒ නිසා ඒකට මේ වැඩි ශක්ති ප්‍රමාණයක් ඇති කරගන්න මේගොල්ලන්ගේ මේ වැඩි හෘද ස්පන්දන වේගය ඊළඟට වැඩි පරිවෘත්තීය වේගය ඊළඟට මේගොල්ලන් මේ අතිරේක ඔක්සිජන් ලබා ගන්නට මේ පෙනහැලිත් එක්ක සම්බන්ධ වෙලා අතිරේක වාතකෝෂ පවතින ඔය කියන අවස්ථාවන් සියල්ලම අපිට හඳුනා ගන්න පුළුවන් මේ පක්ෂීන්ගේ පියෑඹීමට පවතින අනුවර්තන විදිහට ඔය වගේ විශේෂිත කරුණු කාරණා ගණනාවක් දකින්නට ලැබෙන වර්ගයක් තමයි එහෙනම් මේ කියන ක්ලාස් ආවේස් එහෙම නැත්නම් මේ ආවේස් වර්ගය පක්ෂීන් අයත් වෙන වර්ගය කියලා අපි හඳුන්වන්නේ